අපි හැමෝම ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දිනට වාසය කරන සමන්ත හෙට්ටිආරච්චි මහත්මයා අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මේ අන් සැපතේ ඊර්ෂ්‍යා කිරීම පිළිබඳව. මේක නම් අපේ හැමෝම සමාජයේ බහුලව දකින්න තියෙන දෙයක් අන් අයගේ සැපතේ ඊර්ෂ්‍යා කිරීම. ඉතින් මේ සමන්ත මහත්මයා අහනවා මේ අන් අයගේ සැපතේ ඊර්ෂ්‍යා කිරීම අනුන්ගේ ගුණ මැකීම එහෙමත් නැත්නම් මේ ගුණමකු වීම. මෙන්න මේ වගේ දේවල් කරනකොට මේ ඒ අයට කොමන විදිහේ විපාකයන් බලපානවා? එහෙම නැත්නම් කොමන විදිහේ විපාකයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවද කියලා අහනවා අපි. ඇත්තටම බොහොම වටිනවා ඒ කාරණේ. අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන්නා මුලින්ම හානිය තමන්ටයි කරගන්නේ. මොකද අන් අයගේ සැපත බලාගෙන ඉන්න බෑ කියන්නේ අපේ මානසික රෝගයක්. ඒක මානසික රෝගයක් වශයෙන් තමයි සලකන්නේ. ඒත් මුලින්ම මානසික රෝගියෙක් බවට උත්සන්න වෙන්නේ රෝගය. අනුන් දැන් බලන්නේ එක්කෙනෙකුට ඊර්ෂ්‍යා කරනවා, දැන් 10 දෙනෙක් දකින්නෝගෙම දිනු වෙච්ච අය. දහ දෙනෙකුට ඊර්ෂ්‍යා කරනකොට ඒ මානසික රෝගී ආතතිය එන්න එන්නම වැඩි වෙන රෝගී උස්සන්න වෙන තම මානසික රෝගී කෙන මුලින්ම. ඊළඟට ඒ අයගේ සැපේ දකින්න ඒ අයගේ ගුණේ දකින්නෙම නැති වෙලා යනවා. දැන් බලන්න ව්‍යාපාරිකයෝ ටිකක් ඉන්නවා කියලා. ඉතින් ව්‍යාපාරිකයන් 10 දෙනෙක් ගත්තම එක ව්‍යාපාරිකයෙක් අර 9 දෙනෙකුට ඊර්ෂ්‍යා කරනකොට අර අන් අයගේ ව්‍යාපාර දිනු වෙනවා, තමන් ඊර්ෂ්‍යාවෙන් දිනු වෙනවා, තමන්ගේ ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. ඒක එකක් ප්‍රායෝගිකව. අනිත් එක තමයි ඒ තමන් අන් අයගේ සැපතට ඊර්ෂ්‍යා කිරීම නිසා වචනයෙන් අකුසල් කරනවා, ක්‍රියාවෙන් අකුසල් කරනවා, ඊට වැඩිය තමන්ගේ හිතෙන් අකුසල් කරනවා. ඒ තුල තමන්ට සංසාරයේ උපදින ජීවිතයක් පාසාම අන් අයගේ උදහසට පත් වෙන කෙනෙක් වෙනවා. තමන් දැක්කත් අස්ථානයේ තරහ ගන්නවන් නැහැ. එහෙම ඉන්නෝනේ සමහර මිනිස්සු දැකම තරහ යනවා. අපිට කරපු වරදක් නෑ, නමුත් එයාලා දැක්කම තරහ යනවා. ඒ වගේ අය ඉන්න ඕන තරම් හම්බ වෙනවා. ඉතින් අස්ථානයේදී තමන්ට විපත් පැමිණෙනවා. ඒ වගේම කිසි කෙනෙක්ගේ ප්‍රසාදයක් සංසාරෙදී හම්බ වෙන්නේ නැහැ. පැහැදීමක් ඇති වෙන්නේ කොච්චර හොඳ රීතියත් පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ තමන්ගේ ධනය විනාශ වෙලා යනවා. බලන්න ඉතින් අනුන්ගේ සැපත නැති කරන්න කයින් වචනෙන් ක්‍රියා කරනකොට, මනසින් ක්‍රියා කරනකොට. ඒ වගේම ಗುಣ මකු භාවය. ඒ කියන්නේ ಗುಣ මකනවා. දැන් ගුණවන්තයාගේ ಗುಣ අපි කියන්නට ඕනේනේ. එහෙමයි. සීලවන්තයාගේ සීල ගැන අපි කතා කරන්නට ඕනේ. ඉතින් අපි යමනාපයි කියලා අපිට ගැලපෙන්නේ නැහැ කියලා යම් කෙනෙක්ගේ ගුණයක් අපි අගුණයක් විදිහට දැකලා කටයුතු කරනවා නම් සංසාරේ අපිට කවදාවත් ගුණවත් සිල්වත් උතුම් මුණ ගැහෙන්නේ නැහැ. ඒ වගේම නිරන්තරයෙන්ම අපිට අපේ ගුණ දියුණු වෙච්ච ජීවිතයක තුනත් අපිට නොයෙක් නින්දාපාස වලට ගොදුරු වෙන්නට වෙනවා. ඉතින් අන්න ඒ නිසා විශේෂයෙන්ම ගුණමකු වීම ඉතාමත්ම අසත්පුරුෂ මානසිකත්වයක් කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. සමහර වෙලාවට ගොඩාක් පව් කරපු මිනිස්සු ඉන්න පුළුවන්. ඒ අය අතර එක ගුණයක් තිබුණා කියමු. අපි ඒ ගුණේ අගය කරන්නට ඕනි. ඒ ගුණේ අගය කරන්නට ඕනි. ඉතින් ඒ දැන් අපේ ගොඩ වෙලා තියෙන්නේ අනිල් මහත්තයා මේ අපි තරහ නම් අපි අමනාප නම් එයාල විපක්ෂ නම් අපේ පක්ෂේ නෙවෙයි එයාල විපක්ෂේ. මේ පක්ෂ දේශපාලනේ මම කියන්නේ. ඒතකොට අපි හැමදෙස්සෙම හිතනවා එයා විපක්ෂය එයාලා මොනවා කරත් එයාලා බුදු වුණත් අපි එයාලා පිළිගන්නේ නැහැ. එහෙම ඉන්න සමහර අය කියනවනේ එයා බුදු වෙලා ඇව්වත් බුදු වෙලා ඇවිල්ලා කිව්වත් මම නම් එයාව පිළිගන්නේ නැහැ කියලා කියනවා. ඒතන බලන්න අපි කොයිතරම් මානසික රෝගීද කියලා මොන තරම් පල්ලෙහාට වැටලාද කියලා. ඉතින් අපිට පුළුවන් වෙන්නට ඕනේ මේ මිනිස්සෙගේ ගුණේ පෙරලා දකින්න යම් මට්ටමකට. අගුණ එමටයි. මේ කතා කරන මටත් ඕන තරම් තියෙන්නට පුළුවනි. හැබැයි මිනිස්සුන්ගේ වැඩිපුර අගුණ තිබුණට එක ගුණයක් හරි තියෙනවා නම් ඒ ගුණේ මතු කරගන්න. අනුන්ගේ ගුණ මැකීම තුළ ඉස්සලම පිරියෙන්නේ කවුද? තමන්. තමා. බුද්ධිමතා තේරුම් ගන්න. දැන් අනුන්ගේ අගුණ කියනකොටම දන්නවා මේ මිනිස්සයා මේ ඔක්කොට වැඩිය අකුසලයක් කරගන්නේ. ඉතින් බලන්න එතකොට එහෙනම් අඩුපාඩු තියෙන එකට වැඩිය අඩුපාඩු හොයන කෙනා තමයි ලොකුම දුර්වලතාවයෙන් යුක්ත වෙන්නේ. එහෙනම් අඩුපාඩු එකයි එක්කෙනෙක් තුළ තියෙන්න පුළුවන් සමහර වෙලාවට. එක දෙකක්. මේ 10 දෙනෙක්ගේ අඩුපාඩු හොයන මිනිස්සයා තුළ අඩුපාඩු 10ක් තියෙන. එහෙනම් වැරදි කරන කෙනාට වැඩිය වැරදි හොයන කෙනා ලොකුම වැරදිකාරයෙක්. ඒ නිසා මම විශේෂයෙන් මම නම් සමහර අය සම්බන්ධයෙන් කතා බස් කරනකොට එක එක්කෙනෙක් අඩුපාඩු කියාගෙන එනකොට මම ඉස්සෙල්ලම බලන්නේ එයාගේ මූණ දිහා. ඕම ඉන්න කියලා වාඩි වෙන්න කියලා එයාට මං ආවාද කරනවා. ඔයාට මං දෙන ලොකුම ආවාදය තමයි අනුන්ගේ අඩුපාඩු හොයන්න එපා. තමන්ගේ අඩුපාඩු හොයාගන්න බලන්න. ඒ නිසා විශේෂයෙන්ම ඔබතුමාගේ ප්‍රශ්න ඉතාමත්ම වැදගත්. අනුන්ගේ ගුණ මැකීම කියන මහා පාප කර්මයක්. සිල්වතුන්ගේ ගුණවතුන්ගේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට පවා අන්තිමට ගුණයට නිග්‍රහ කරන තත්ත්වයට හිත දියුණු වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා ගුණය දකින්න උත්සාහ කරන්න. එහෙම නොවුනොත් ඔබට අලාභයක් ඒක.
දේශා මං ඉතා කරුණාවෙන් මතක් කරනවා ඔබ අනුන්ගේ ගුණය දකින්න ගුණය සිහි කරන්න ඔබ තුල තියෙන ගුණ අඩු කර ගන්නට උත්සාහවත් වෙන්නට.